ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ ට්‍රැවල් YouTube channel එකට ගොඩක් යාළුවෝ group එකෙන් අහලා තිබ්බා ට්‍රැවල් නදීර blog එකේ ලියපු ලිපියක් ගැන කියන්න කියලා. ඉතින් ට්‍රැවල් නදීර අද වීඩියෝ වලනේ ෆොටෝ වලනේ ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ අන්න ඒ 2017 ගත්ත අත්දැකීම. තිරිපාදේ භූගෝලීය පිහිටීම ගැන කියනවා නම් මේක ලංකාවේ 4 වෙනියට උසම කන්ද. ඒ වගේම මේකේ උස 2243ක් වගේ වෙනවා. ඒ වගේම මේකේ උස මීටර් 2243ක් වගේ නෝ මධ්‍යම ශ්‍රී ලංකාවේ තමයි මේක පිහිටලා තියෙන්නේ. ඉතින් මේ ගමනේ ගොඩක් අරමුණු වගේම අභියෝග වගේම ගොඩක් අත්දැකීම් වලට මුහුණ දෙන්න වුණා. ඉතින් මේ ගමනේ අරමුණු උනේ ගමේ නෑද පිටස නල්ලතන්නේ අසල දෙන දන්සලට සහභාගී වෙලා ඒකට උදව් කරන්න හිතුණා. වෙසක් පොය දවසේම සිරිපා කරුණා කරන්න හිතුණා. වාරේ සහ අවාරේ දෙකේම සිරිපා කරුණා කරන්න හිතුණා. හැටන් නල්ලතරණි පාර සහ කුරුවිට එරත්න පාර දෙකෙන්ම මට යන්න හිත. ඒ වගේම සිරිපතුල හිසින් ස්පර්ශ කළා. අය ආශිර්වාද ගන්න ඕන වුණා. ඉරසේවේ සුන්දර අවස්ථාව වලාකුළු මත ඉන්න ෆොටෝ එක මට ගන්න ඕන වුණා. තවත් සමනල කඳු වැටියේ නොමිනිසුන් විසින් බැහැර කරලා තියෙන අපද්‍රව්‍ය කුණු ඔක්කොම තනියම එකතු කරන්න හිතුණා. ඒ වගේම අන්තිමේදී දිවා ගුහාව වන්දනා කරන්න යන්නත් හිතුණා. හිතුණ වගේම සමන්දේයා මුද්‍රුවන්ගේ පිහිටෙන් තනියම මිනිස් පුළුටක් වත් නැති එරත්න දුෂ්කර කැලෑපාරෙන් මම කිලෝග්‍රෑම් 15ක විතර බෑග් එකක් අරගෙන කිලෝමීටර් 14ක් පමණ දුර ගෙවාගෙන කිලෝග්‍රෑම් 10ක විතර කුණු පොර උරයක් දරගෙන තියෙන ඇපල් ගෙඩි දෙකකුයි චොක්ලට් එකකුයි පිරිමහගෙන පට්ට අමාරු ගමනකින් යහතින් කුරුවිට එරත්නේ ගොඩ වුණා. ඔෆිස් එකේ වැඩ ඉවර කළා ඊළඟට මම යන්නේ කොළඹ බදුල්ල නයිට් මේල් එක තියෙන අටහ මාරට කොළඹ රේල්වේ ස්ටේෂන් එක. හදිස්සියෙම නයිට් මේල් එක කොටපල පාලම ළඟ නැවැත්තුව හේතුව වුණේ කොච්චි එන්ජින් එකේ ප්‍රශ්නයක් කියලා. පැය දෙකක් තුනක් විතර අපි හිටියා. ඉඳලා ඒ හදා කොච්චි හදාගන්න බැරි වුණා. කොච්චි හදාගන්න බැරි වුණු නිසා අපිව කොටපලින් බස් එකේ යන්න තමයි වුණේ. කොටපල ඉඳන් බස් එකේ ආවා නල්ලතන්නියට. නල්ලතන්නියට ඇවිල්ලා පැය දෙකක් තුනක් විතර තමයි නිදාගන්න සෙට් උනේ මෙන්න මේ වගේ පරණ ගෙදරක පුටුවක. ඔන්න නල්ලතන්නියට ඊට උදා වෙනවත් එක්කම අපි දන්සලේ වැඩ පටන් ගත්තා. ඉතින් මට සෙට් උනේ මෙන්න මේ වංගෙඩියෙන් තලන වැඩ ටික. ඊට පස්සේ දන්සලේ කෑම බෙදෙන වැඩ කටයුතු. කොහොම හරි අපේ එකමුතුවෙන් පොයේ දවසේ සිරිපා කරුණා කරන්න යන ගොඩාක් පිරිසකට දන්සල දෙන්න හම්බුණා. ඒ වගේම හාල් කිලෝ 180ක් විතර අපි දුන්නා. දන්සලේ වැඩ කටයුතු ඉවරයි. මෙයාල සිරිපා කරුණා කරලා ඇවිල්ලා තමයි දන්සල දෙන්න පටන් ගත්තේ. ඉතින් මම තීරණය කරා තනියම සිරිපා ද යන්න. ඒ වගේම දැන් වෙලාව 6:00 විතර ඇති. කිලෝග්‍රෑම් 15ක් විතර බර මගේ රෙදි බෑග් එක තියෙනවා. ඉතින් මේක හැටන් වල දාලා යන්න බෑ. හේතුව මම ටාගට් කරන්නේ හෙට වෙසක් පොයෙන් පස්සේ දවසේ. කියන්නේ හෙට වෙසක් පොයෙන් පස්සේ දවසේ කියන්නේ අවාරේ මම කුරුවිට රත්න පාරෙන් තමයි බහින්න ටාගට් කරගෙන තියෙන්නේ. නල්ලතන්නේ සමන් දෙවිහාමුදුරුවන්ගේ පින්තූරයටත් වන්දනාමාන කරලා මම පිටත් වුණා සිරිපාදේ කරුණා කරන්න. මුලින්ම ජපන් සාම විහාරය ළඟට මම ආවා. ජපන් සාම විහාරය වන්දනාමාන කරන්න පුළුවන් ඔයාලට. මේ තියෙන ජපන් සාම විහාරය හැමතිස්සෙම වගේ කෝෆි ප්ලේන්ටි බිබී තමයි ගියේ. මොකද ඒ තරමටම සීතලයි. ඔන්න මම ඉදිකටු පානට ආවා. ඉදිකටු පානට ඇවිල්ලා ඒ තියෙන චාරිත්‍ර වාරිත්‍ර ටික කරන හැටි තමයි ඔයාලට පේන්නේ. ඉදිකටුපාණයෙන් පස්සේ තියෙන ටිකක් අමාරු මාර්ගයක් මහගිරිදඹ. මහගිරිදඹ ළඟ කොහොම හරි පැය
එකහා මාරක් විතර ඉන්න වුණා. ඒ කියන්නේ ඒ තරමටම සෙනග හිටියා. මොකද වෙසක් සඳ නැගීගෙන එන අවස්ථාවේ සිරිපාදේ වන්දනා කරන්න ගොඩාක් අය ඇවිල්ලා හිටියා. ගොඩාක් සීතල වගේම මීදුමේ වැහිලා තමයි තිබුණේ උඩමළුව මයින්යද්දි. ඉතින් ගාන්ටාරේ ගහලා ශබ්ද පූජාව කරලා මමත් ගියා සිරිපතුල හිසින් ස්පර්ශ කරලා ආශිර්වාද ලබා ගන්න. සිරිපතුල ෆොටෝස් ගහන්න බෑ, ඔයාලා දන්නවා. හිතුවත් වගේම ලස්සනට ඉර උදාව සිද්ධ වුණා. ඉතින් මේ තියෙන්නේ ඒ දර්ශන වලට බලන්න පුළුවන් සිරිපා මළුවට ඉර උදාව පේන හැටි. ඒ වගේම ඔයාලට මෙන්න මේ වගේ ෆොටෝස් ගන්න පුළුවන්. හරියට නිකන් අහසේ ඉන්නවා වගේ බලාකුළු වලින් මුළු සමනල කන්දම වැහිලා යනවා. මේ බැතිබතුන් දෙන්න ගැන නම් කියන්න ඕන මේ දෙන්නට අවුරුදු 40ක් විතර වෙනවලු. ඉතින් මේ දෙන්න දැනට 75ක් විතර සිරිපාද කරුණා කරලා තියෙනවලු. අවුරුද්දට දෙතුන් පාරේන අවස්ථා තියෙනවලු. හැමෝටම සහභාගී වෙන්න ලැබෙන්නේ නැති දුර්ලභ උත්සවයකටත් මට සහභාගී වෙන්න වාසනාව ලැබුණා. ඒ සුමන සමන් දෙවි හාමුදුරුවන්ගේ පිළිමය සහ දේව ආභරණ උඩමළුවේ ඉඳන් පහළ මළුවලට වැඩමවාගෙන යනවා. හේතුව අවාරේ පටන් ගත්ත ගමන්ම බැතිමතුන් එන්නේ නැහැ සිරිපාද වන්දනා කරන්න. අවාරේ තියෙන්නේ දෙවියන් වහන්සේලාට සහ වෙනත් ලෝකවල අයට සහ සතුන්ට සිරිපාදේ වන්දනා කරගන්න කියලා තමයි අපේ කතාවල තියෙන්නේ. මට දේව කරඬුවත් එක්ක ගල්වංගෙඩිය හන්දිය ළඟට විතරයි යන්න පුළුවන්. මොකද මගේ ටාගට් එක තියෙන්නේ රත්නපාරෙන් ගොඩ එන්න. මේ තියෙන්නේ රත්නපාරේ. රත්නපාර පටන් ගත්තේ රත්නපාරේ හැටන් පාර වගේ ගල්පඩි පෙළවල් නැහැ. හැටන් පාර කිලෝමීටර් 6ක් වගේ තමයි නගින්න තියෙන්නේ. මම කියවපු විදිහට එරත්න පාර කිලෝමීටර් 14ක් 15ක් විතර යන්න තියෙනවලු මෙන්න මේ කැලේ දිගේ. ඉතින් යමු. තනියම තමයි යන්න තියෙන්නේ. ඔයාලට පේන ඇති වාරේ සිරිපාද නැගපු මිනිස්සු දිරන්නේ නැති දේවල් හැම තැනම දාලා තියෙනවා. ඉතින් මෙහෙම ජරා කරන්න එපා මේ අඩවිය. ඉතින් මම කිලෝග්‍රෑම් 10ක විතර කුණු බෑග් එකකුත් එකතු කරා. කුරු විට රත්න පාර ළඟ තියෙන ඉදිකටු පාන තමයි මෙතන. ඒ වගේම මෙතන තියෙනවා ගොඩනැගිල්ලක්, පරණ ගඩා වැටිච්ච ගොඩනැගිල්ලක් තියෙනවා. එතන ඔයාලට එකතු කරන කුණු තියන්න පුළුවන්. මෙතනදී හිතාගන්න බැරි තවත් අභියෝගයකට මුහුණ දෙන්න වුණා. මාව වට කරගෙන මීදුමෙන්ම වැහුණා. දැන් හරියට මගේ ට්‍රැවල් බෑග් එකේ තියෙන ඇපල් ගෙඩි දෙකයි මාස් චොක්ලට් එකයි. ඉතින් ඒ ටික තමයි එරත්නෙන් එළියට බහිනකම්ම මට කන්න තියෙන්නේ. තව කොච්චර දුර යන්න තියෙනවද දන්නේ. ෆොටෝ ගහන්න තියෙන ෆෝන් එකත් ඔෆ් වුණා. ඒ වගේම කෝල් කරන්න තියෙන පොඩි ෆෝන් එකත් ඔෆ් වුණා. මේ පාරේ මම මීට කලින් ගිහිල්ලම නැහැ. ඉතින් උඩමළුවේදී කෙනෙක් කිව්වා මෙන්න මෙතනින් වමට හැරෙන්න කියලා. කොහෙන් හැරුණත් අනිවාර්යෙන් කැලෙන් එළියට තමයි යන්නේ. නමුත් මට යන්න ඕනේ එරත්නෙන් එළියට නිසා මම ඒ කියපු විදිහට ඒ මතකෙන් වමට හැරිලා
ටික දුරක් යද්දි මට හම්බුණා මිනිස්සු 9 දෙනෙක්. ඒ කියන්නේ නඩ 3ක මිනිස්සු 9 දෙනෙක් හම්බුණා. එච්චරයි අවාරේ මට හම්බුනේ සිරිපා කරුණාකරන බැතිමතුන්. මොකද අවාරේ පටන් ගත්තට පස්සේ කඳ දිගේ දාලා තියෙන බල්බ් ඔක්කොම විදුලි බල මණ්ඩලෙන් ගලවනවා. ඒ වගේම කෑම කන්න තියෙන කඩවල් ඔක්කොම වහනවා. හේතුව අවාරේ කියන්නේ මිනිස්සු වන්දනාමාන කරන්න යන්න එන්නේ නැහැ. හැටන් පාරේ සීත ගඟුල හම්බෙනා වගේම රත්න පාරෙන් අපිට හම්බෙන්නේ මාන්න කෙටුවැල්ල. මාන්න කෙටුවැල්ල කියලා තමයි මේ ඇල්ලට කියන්නේ. තව වර්ණගල දිය ඇල්ල කියලාත් කියනවා. මාන්න කෙටුවැල්ලෙන් නාගෙන පන්සලේ තිබ්බ දවල් කෑම එකත් කාලා මම ඉක්මනටම ආයේ මගේ බෑග් එකක් දාගෙන පිටත් වුණා එන්න. ඉතින් අතරමඟ එක එක වර්ගයේ අම්බලමවල් හම්බෙනවා. මේ තියෙන්නේ ඩයමොන්ඩ් ගල අම්බලම. ඩයමන්ඩ් ගල අම්බලම පහු කරාට පස්සේ තියෙන පුංචි ඩෑම් එකක්. මේකෙන් තමයි ජලවිදුලිය ලබා ගන්න. ඊට පස්සේ අපිට හම්බෙනවා ජම්බෝලගහ යට අම්බලම. ජම්බෝගහ අම්බලමත් පහු කරලා කිලෝමීටරයක් විතර ගියාට පස්සේ මම ආවා අඩවි කන්දට. අඩවි කන්දෙන් තමයි කුරුවිට රත්නපාර පටන් ගන්නෙ. ඉතින් ඔයාලා කුරුවිට රත්නපාරෙන් සිරිපා කරුණා කරනව නම් ඔයාලා එන්න ඕනේ මුලින්ම කුරුවිටට ඇවිල්ලා, කුරුවිට ටවුන් එකට ඇවිල්ලා, කුරුවිට ටවුන් එකෙන් එන්න ඕනේ අඩවි කන්දට. එතනින් තමයි මේ තියෙන්නේ පාර පටන් ගන්න ඇති. යමු ඊළඟට යන්න තියෙන්නේ දිවා ගුහාවට. දිවා ගුහාවටත් පඩි පෙළවල් 300ක් 400ක් විතර නගින්න තියෙනවා. ගිහිල්ලා තමා ඒ ගුහාවට යන්න තියෙන්නේ. සමන් දෙවියන්ගේ ආරාධනාවකට බුදුරජාණන් වහන්සේ සිරිපාදයට වැඩම කරා. සිරිපාදයට වැඩම කළ සිරිපතුල සිරිපාද පිහිටෙව්ව. සිරිපතුල පිහිටෙව්වට පස්සේ ඒ ගමනේදී ගිමන් නියපු තැනක් කියලා තමයි දිවා ගුහාව හඳුන්වන්නේ. මේ තියෙන්නේ අලුතින් හොයාගත්ත කියන දිවා ගුහාව. ඉතින් මම පිළිගන්නේ නැහැ මේක දිවා ගුහාව කියලා. සිරිපාද ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන බෞද්ධයන්ගේ ආගමික ශාස්ත්‍රවරයා වන බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල මෙතන පිහිටුවලා තියෙන නිසා. ඕන්නේ නැ යාළුවනේ, ට්‍රැවල් නදීර අපේ ට්‍රැවල් YouTube channel එකට 2017 ගත්ත අත්දැකීමක් ඔයාලත් එක්ක බෙදා ගත්තා. ඉතින් තවම අපේ ට්‍රැවල් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඔයාලටත් මේ වගේ ඔයාලා ගත්ත වෙනස්ම විදිහේ ඒ වගේම අමාරුම අත්දැකීම් අපිත් එක්ක share කරගන්න පුළුවන්. ඔයාලගේත් video එකක් හදලා අපේ ට්‍රැවල් YouTube channel එකේ දාන්න පුළුවන්. එහෙනම් තවත් අපි මේ වගේම අත්දැකීමකින් හම්බෙමු. ජය වේවා.